මගේ දේශපාලන හිතවතා කලන මිතුරා ඒ වගේම මානව හිතවාදියා රංජන් රාමනායක මැතිතුමාව අද දවසේ බැහැ දකින්නට ගියා රංජන් රාමනායක මැතිතුමා අදටත් මන්ත්‍රීවරයෙක් තවමත් මන්ත්‍රීවරයෙක් ඒ වගේම ඉදිරියටත් මන්ත්‍රීවරයෙක් තීන්දුව මේ වන විට පාර්ලිමේන්තුවේ මහලේකම්වරයාට අභියාචනාධිකරණය ලබා දීලා තිබෙනවා නඩුව විභාග වෙලා අවසන් තීන්දුවක් එනතේ විශේෂයෙන්ම දැන් කතානායකවරයාගේ යුතුයකම සහ වගකීම වන්නේ රංජන් රාමනායක මැතිතුමාව වහාම පාර්ලිමේන්තුවට ගෙන්වීම. මීට සති කිහිපයකට පෙර රංජන් රාමනායක මැතිතුමාගේ ගෙන්වීම පිළිබඳව පාර්ලිමේන්තු සහභාගීත්වය පිළිබඳව තම කතානායකවරයාගෙන් විමසා සිටියා. ආරම්භයේදී මෙතුමා කිව්වා සති 3කින් කියන්නම් කියලා. ඉන් පසුව පුනු පුනාම මම කතානායකවරයාගෙන් විමසුවා අද දවසේ මේ මොහොත වෙනතෙක් රංජන් රාමනායක මැතිතුමාව පාර්ලිමේන්තු සැසිවාරවලට සහභාගී කිරීම ගැන එතම තීන්දුවක් ලබා දීලා නැහැ. දැන් හෙට දවසෙත් ප්‍රේමලාල් ජයසේකර මන්ත්‍රීවරයාව පාර්ලිමේන්තුවට එන්නට අවසර දීලා තියෙනවා මම විශ්වාස කරන ආකාරයට. නමුත් රංජන් රාමනායක මැතිතුමාට ඒ අවස්ථාව නැහැ. මම දකින්නේ මේක බලවත් අසාධාරණයක් හැටියට. මහජන ඡන්දෙන් පත්තුණු මන්ත්‍රීවරු දෙපළකට දෙයාකාරයකින් සලකන්නට කිසිම හැකියාවක් නැහැ. සදාචාරාත්මක අයිතියක් නැහැ කතානායකවරයාට දෙවිදියකට මේ පුද්ගලින් දෙපළට සලකන. රංජන් රාමනායක මැතිතුමාගේ අයිතීන් වෙනුවෙන් අපි පෙනී සිටිනවා. ඒ වගේම එතුමාගේ මන්ත්‍රී ධූරයේ සුරක්ෂා කිරීම සඳහා අභියාචනාධිකරණයේ අපි නඩුවක් ගොනු කර තිබෙනවා. ඒ නඩුව තුලින් අපි විශ්වාස කරනවා මේ රටේ ස්වාධීන අධිකරණය හරහා එතුමට යුක්තිය සාධාරණත්වය ඉෂ්ට වෙයි කියන කාරණා. අපිට දැනගන්න ලැබී තිබෙන කාරණාවක් වන්නේ මෙම ස්ථානයේ රංජන් රාමනායක මැතිතුමාව තියා ගැනීම එතුමාගේ ජීවිතයට තර්ජනයක්. මම එතුමත් සමග සාකච්ඡා කරපු අවස්ථාවේ එතුමා බැහැ දක්වපු අවස්ථාවේ ඒ මට ලැබුණු තොරතුරු අනුව මම විශ්වාස කරනවා මේ ස්ථානයේ මේ අඟුණුකොළ පැලැස්ස වන්දනාගාරයේ රංජන් රාමනායක මැතිතුමාව තැබීම එතුමාගේ ජීවිතයට තර්ජනයක් හැටියට මම දකිනවා. හොඳින් අවබෝධ කරගන්නට ඕන රජයේ වග කියන්නට ඕන රංජන් රාමනායක මැතිතුමාගේ ජීවිතය. එතුමාට මොන යම් හෝ හිරිහැරයක් කරදරයක් වුණොත් ඒ සම්පූර්ණ වගකීම මේ වර්තමාන රජයේ බාරගන්නට ඕන. ඒ නිසා විශේෂයෙන්ම අපි ඉල්ලීමක් කරනවා රජෙන් රංජන් රාමනායක මැතිතුමාව මේ අඟුණුකොළ පැලැස්සෙන් වෙනත් සුරක්ෂිත කොළඹ ප්‍රදේශයේ බන්ධනාගාරයට ඉතාමත්ම ඉක්මනින් මාරු කර යවන්නට කටයුතු කරන්නයි කියන කාරණා. රංජන් රාමනායක මැතිතුමා හැමදාම මත්ද්‍රව්‍යවලට විරුද්ධව මත්ද්‍රව්‍ය ජාවාරම්කාරීන්ට විරුද්ධව මත්ද්‍රව්‍ය ව්‍යාපාරිකින්ට විරුද්ධව දැවෙන් තහඩක් නැති. අද එතුමාට සිද්ධ වෙලා තිබෙනවා මත්ද්‍රව්‍ය ව්‍යාපාරයට වගකීම් යුත්තන් එක්ක එකම සිරගෙදරේ සිටින්. මේක එතුමාගේ ජීවිතයට බරපතල තර්ජනයක්. ඒ වගේම යම් යම් හේතුන් මත මේ සිරගෙදර සිටින විවිධ පුද්ගලින්ගෙන් එතුමාගේ ජීවිතයට හානි වීමේ ඉඩ ප්‍රස්තාව බොහෝ ලෙස තිබෙනවා. ඒ නිසා එතුමාට තියෙන තර්ජනය කවුරුත් අවතක්සේරු කරන්නට හොඳ නැහැ. මම පැහැදිලිව ප්‍රකාශ කරනවා රංජන් රාමනායක මැතිතුමාගේ ජීවිතය රැක ගැනීම පිළිබඳ මේ රජයට යම් වුමනාවක් තිබෙනවා නම් වහාම ක්‍රියාත්මක වන පරිදි එතුමාව කොළඹ වැලිකඩ බන්ධනාගාරයට මාරු කර යැවිය යුතුමයි. එතුමාගේ ආරක්ෂාව පිළිබඳව බරපතල ප්‍රශ්නයක් තිබෙන නිසා විශේෂයෙන්ම රංජන් රාමනායක මැතිතුමා වෙනුවෙන් එතුමාගේ යුතුයකම් එතුමා වෙනුවෙන් යුතුයකම් ඉෂ්ට කරන්න. ඒ වගේම එතුමාගේ අයිතීන් ආරක්ෂා කරන්න. සමගි ජන බලවේගය අපි හැම විටම ඉදිරිපත් වෙනවා. නිරතුරුවම එතුමාගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටිනව පමණක් නෙවෙයි. එතුමාගේ එතුමාට ඒ ඉටු වූ යුතුයකම් ඉෂ්ට කිරීම සඳහා අපි හැම විටම ඉදිරිපත් වෙලා සිටිනවා. එතුමාගේ සෞඛ්‍ය සම්පන්න භාවයේ වරදක් මම මතු පිටින් දකින්නේ නැහැ. එතුමා හොඳින් ඉන්න තත්ත්වය තේරෙන්නේ. නමුත් එතුමාගේ ජීවිතයට ලොකු බලපෑමක් තිබෙනවා කියන එක අපිට හැඟෙනවා එතුමත් එක්ක කතා කරනවා. එතුමාගේ සිටින සිරමැදිරියේ ප්‍රබල වාර්තාල නායකින් කණ්ඩායමක් රඳවා තබා සිටින බවත් එතුමට
නොඑක් මේ වන විට තර්ජන එන බවත් තොරතුරු ලැබෙනවා. එතුමා ඔබතුමන් සමග මෙහෙම මොනවාරි ප්‍රකාශ කරාද? එතුමාට සිරගෙදර තුල තිබෙන ඒ දැඩි අවධානම තමන්ගේ ජීවිතයට තිබෙන ඒ බලපෑම ඒ වගේම එතුමාට හිරිහැර කරදර කරන්නට තිබෙන ඉඩ ප්‍රස්තාව බොහොම ඉහළයි. එතුමා මද්ද්‍රව්‍ය ජාවාරම්කාරීන්ට විරුද්ධව නැරකම් කරපු කණ්ඩායමකට විරුද්ධව බොහොම එලිපිට නම් කියලා චෝදනා කරපු පුද්ගලෙ. ඒ නිසා අද මේ පුද්ගලින් එක්කම හිරගෙදර ඉන්නවා කියන එක ගැන අමුතුම විග්‍රහයක් කරන්න දෙයක් නැහැ. එතුමාගේ ජීවිතයට බරපතල බලපෑමක් තිබෙනවා. එතුමාට මොනෑම හෝ හිරිහැරක් සිදු වුණොත් මේ රජයකට වග කියන්න ඕනේ කියන එකක් මම මේ අවස්ථාවේ කියන්නට කැමතියි. ඒ වගේම මම කතානායකවරයාට මතක් කරන්න කැමතියි. තවමත් රංජන් රාමනායක මැතිතුමා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරේ. ඒ මන්ත්‍රී වරප්‍රසාදිතුමට ලැබෙන්නට ඕන. රංජන් රාමනායක මැතිතුමාගේ ඒ වරප්‍රසාද අයිතිය වෙනුවෙන් කතානායකවරයා ඉන්නට ඕන. ඉදිරිපත් වෙන්නට ඕන. එම නැතුව තමන්ගේ පාර්ශවයේ සිරගත වෙලා සිටින එමත් නැත්නම් රිමාන්ඩ්ගත වෙලා සිටින මන්ත්‍රීවරයා වෙනුවෙන් කඳුළු හෙළන පමණක් හරියන්නේ නැහැ. එතුමා මේ සම අයිතිවාසිකම සුරකින්නට ඕන. එක පුද්ගලයෙකුට එක හැන්දකින් තවත් පුද්ගලයෙකුට තව හැන්දකින් බෙදන්නට එහෙම හැකියාවක් නැහැ. සර් එතුමා බරපතල වැඩසටහනව තමයි සේගත කිරීමට ලක්ුණේ. දැන් ආරංචි යනවා දැනට එතුමාට පවිත්‍රතා කටයුතු වෙන දේවල් බාර දීලා තියෙනවා. ඒ සම්බන්ධව ඔබතුමාට ආරංචියක් ආවද ඔබතුමා තමයි මුත් ප්‍රකාශ කරා. ඒ ආරංචි ඔබතුමා බන්ධනාගාර නිලධාරීතුමන් ළඟින් අහන්න. මට පෙනුණු විදිහට එතුමා බොහොම ශක්ති සම්පන්නව බොහොම ධෛර්ය සම්පන්නව බොහොම අදිෂ්ඨානශීලීව බලාගෙන ඉන්නවා අධිකරණයෙන් යුක්තිය සාධාරණත්වය ඉෂ්ට වෙනවා. ඇතුළේ තියෙන පහසුකම් ගැන වන්දනා